හරි එතකොට අපි දැන් මෙච්චර දවස් දෙකක් HTML පාඩම කරා මොනවාද අපි අලුතෙන් ඉගෙන ගත්තේ HTML page එකක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා ඒකේ text format කරන හැටි ඉගෙන ගත්තා ඊට පස්සේ තව මොනවද ඉගෙන ගත්තේ මොනවද ඉගෙන ගත්තේ HTML කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා text formatting කරා අද තව කරා ගිය අන්තිම දවසේ කමෙන්ට් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා කරා නේ හරි දැන් අපි කරා අද කරන්න යනවා අලුත් දෙයක් ලයිස්තුවක් හදන්න ලිස්ට් එකක් හදන්නේ කොහොමද කියලා දැන් සාමාන්‍යයෙන් අපි වර්ඩ් වල නම් කොහේ වුණත් ලිස්ට් එකක් ගත්තම අපිට එක්ක බුලට් වලින් ලිස්ට් එකක් හදා ගන්න පුළුවන් එහෙම නැත්නම් නම්බර්ස් විදිහට 1 2 3 4 දාලා A B C D දාලා එහෙම නැත්නම් රෝ මිල ඉලක්කමින් 1 2 3 දාලා අපිට ලිස්ට් හදා ගන්න පුළුවන්. අපි මුලින්ම බුලට් දාලා හදන ලිස්ට් එක අපි හඳුන්වනවා unlist unordered list කියලා. හරිද? unordered කියන්නේ ඒක order එකක් නැහැ. බුලට් එකක් දදා දදා ලියනවා order එකක් නැහැ. එතකොට නම්බර්ස් දාලා හදන එකක් නම්බරින් හරි එහෙම නැත්නම් ලෙටර්ස් වලින් හරි ඕඩර් එකකට නේ මොකක් හරි 1 2 3 4 අපි දාන්නේ. ඒ වගේ ඒවට අපි කියනවා ඕඩර්ඩ් ලිස්ට් එකක් කියලා. එතකොට සිංහලෙන් නම් ඕඩර්ඩ් ලිස්ට් එකකට අපි කියනවා පටිපාටිගත ලයිස්තුවක් කියලා. පටිපාටිගත ලයිස්තුව ඕඩර්ඩ් ලිස්ට් එක අපි හදන හැටි තමයි මෙතනදී පෙන්නලා තියෙන්නේ. පේනවද? මේ තියෙන්නේ classes කියලා මාතෘකාවක් දාලා තියෙනවා ඊට පස්සේ ඒකේ order list එකක් හදලා තියෙනවා එක කියලා advanced level දෙක කියලා ordinary level කියලා තියෙනවා ඊට පස්සේ ආයෙත් lessons කියලා මාතෘකාවක් දාලා row ඉලක්කමෙන් number කරලා තියෙනවා data and information උයි දෙවෙනි එකට logic gates උයි කියලා දැන් අද අපි මුලින්ම කතා කරන්න යන්නේ html වලින් කොහොමද අපි මේ වගේ ordered list එකක් හදාගන්න එහෙම නැත්නම් පටිපාටිගත ලයිස්තුවක් කොහොමද හදාගන්නේ කියලා. ඔය පටිපාටිගත ලයිස්තුවේ ඉන්ඩ්‍රීසින් කියන්නේ ordered list. ඔය ordered list එකේ O එකයි list එකේ L එකයි අරගෙන තමයි ටැග් එක හැදලා තියෙන්නේ OL කියලා. එහෙනම් අපි ordered list එකක් හදන්න පාවිච්චි කරන ටැග් එක තමයි OL කියලා හඳුන්වන්නේ. OL ටැග් එක පාවිච්චි කරලා දැන් මෙතන පේනවද මල් ලියලා තියෙන OL කියලා type සමානයි 1 කියලා. මොකද මට මෙතන 1 2 3 4 ගන්න ඕන නේද අපිට type එක නැතුව එන default එක ගන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි අපිට වෙනස් වෙනස් විදිහට ගන්න ඕන නම් type එක දෙන්න ඕන එහෙම නැත්නම් default විදිහට 1 2 3 4 ගන්න පුළුවන් මට ඊළඟට රෝම ඉලක්කමනොත් ගන්න ඕන නේද මම type එක දාන්න ඕන විදිය කියලා දෙන්නත් ඕන නිසා තමයි මේ type කියන එක පාවිච්චි කරේ type එක නොදී අපිට පුළුවන් ඕන නම් නිකන් ol කියලා විතරක් දෙන්නත් පුළුවන් එතකොට ol දීලා type එක අවශ්‍ය නම් දෙනවා නැත්නම් ol කියලා විතරක් දෙන්නත් පුළුවන්. දීලා ඊට පස්සේ තියෙනවා li කියලා එක. li කියලා කියන්නේ list item කියන එක. දැන් මේ මගේ classes කියන මාතෘකාව යටතේ තියෙන list items ටික තමයි advanced level උයි ordinary level උයි කියන්නේ. එතකොට එහෙනම් අපි ol එක ඇතුලේ ලියනවා list item එකක් li කියන tag එක ඇතුලේ advanced level ඊට පස්සේ list item එක close කරනවා ආයෙත් අලුත් list item එකකින් ordinary level කියන එක දානවා හරි එතකොට ol කියන tag එක ඇතුලේ අපේ list items දෙකක් තියෙනවා අපි ඒ දෙක වෙන වෙනම li li කියලා list items දෙකක් විදිහට දාලා ඒ tags close කරනවා එතකොට අපේ list එකට ආයිති items නම් මෙතන තියෙන දෙකයිනේ ඒ items දෙක දැම්මට පස්සේ අපිට තියෙන්නේ මේ order list එක close කරගන්න එක. ඒ හින්දා තමයි මම මෙතන ඒ items දෙක add කරා. add කරලා ඉවරනාට පස්සේ close කරලා තියෙනවා අපේ list එක. order list එක ol එකක් දාලා close කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මගේ lessons කියලා මාතෘකාවක් තියෙනවා. ඒක මම h4 එකක් ඇතුළේ ලියලා තියෙනවා lessons කියලා. එතකොට lessons කියලා එක තියෙනවා ol type එක. ඒකෙදි මන් දීලා තියෙනවා රෝම ඉලක්කමෙන් i කියලා. එතකොට මට ඒ කියන්නේ රෝම ඉලක්කමෙන් තමයි මේක නම්බර් කරගන්න ඕන. නිකන් 1 2 3 4 කියලා නෙවෙයි. රෝම ඉලක්කමෙන් නම්බර් කරගන්න ඕන හින්දා ol type එක දීලා තියෙනවා i කියලා. එතකොට ol type එක i කියලා දීලා list එක create කරාට පස්සේ ඒකේ list items දෙකක් තියෙනවා. පළවෙනි list item එක data and information. දෙවෙනි එක
logic gates. List items de tag open karla, e de dala list items close karla tiena. It was ekat a list ordered list ketening iverai e hinda I close karla tiena ol kiela. Harida oka chuttak pote liyagena ivara vela api practical ekak karla balamu. Hari api dan meka practical ekak karla balamu. Notepad ekak practical karna hai math ek karamu. Notepad ekak open karala. Ape supurudu text tika api eke da ganawa html head title list page kila daamu eka. Head එක close කරා body tag එක ඇතුළට තමයි මම මේ දැන් කියලා දුන්න codes ටික එන්න ඕන. ඊට පස්සේ body එක close කරා html එක close කරා. File එක save කරමු වෙන්දටත් අපි save කරන තැනම. List page ordered list කියලා දැමුකෝ .html දැන් බලමු අපේ output එක. හරිද? ඔය විදිහට එතකොට අපිට web page එකකට ordered list එකක් දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවට නැවෙද්දත් කියන්නේ හිතේ අමතකුණා. ඔයගොල්ලෝ දන්නවද අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් ගිහිල්ලා බලන page එකක web මේ source code එක ගන්න කොහොමද කියලා. මේකේ කොහමද අපි source code එක බලන්නේ මේක කොහමද හදලා තියෙන්නේ මේකේ coding එක මොකද්ද කියලා හොයාගන්නේ කොහමද අපි? අපි ඕනම website එකක right click කරලා ගියාට පස්සේ එතන තියෙනවා view page source කියලා එකක්. මේක පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් browser එක අනුව මොකද page source එක බලන්න පුළුවන් view page source ගියාම මේ තියෙන්නේ ඒ ලියලා තියෙන web page එක. අපිට මොන හරි ඔය හදිසියකට බලා ගන්න ඕනොත් අපිට අවශ්‍ය දේවල් දාන හැටි මේකෙන් බලා ගන්න පුළුවන්. දැන් පේනව නේද? එක web page එකට coding එකේ පේලි කීයක් තියෙනවද? මෙන්න මෙතන තියෙනවා පේනවද? List item එකක් ඔන්න add කරලා තියෙනවා. List item එකක් තියෙනවා. Unordered list එකක් තියෙන එක අපි ඉස්සරහට ඉගෙන ගන්න එක. ඔය විදිහට අපි ඔය මෙතන hyperlink එකක් දාලා තියෙනවා. එදා අපි කතා කරපු hyperlink එක. ඔය විදිහට web page ඕනම web page එකක source code එක අපිට බලන්න පුළුවන් right click කරලා. හරිද? හරි. අපි ඊළඟට අපේ පාඩමේ දෙවිලං කොටසට යමු. ඊළඟට තියෙනවා පටිපාටගත නොවන ලයිස්තුවක්. ලයිස්තු වල එකක් පළවෙනි එක තමයි ordered list එක. පටිපාටි ගත ලයිස්තුව මේක unordered list එක පටිපාට ගත නොවන ලයිස්තුව. එතකොට මේකෙදි අපි පාවිච්චි කරන unordered කියන නමේ U එතකොට UL කි අපි පටිපාට ගත නොවන ලයිස්තුවක් සඳහා unordered list එකේ UL කියන දෙකෙන් තමයි අපි ටැග් එක හදාගෙන තියෙන්නේ. UL කියන ටැග් එක පාවිච්චි කරනවා. එතකොට UL කියලා දාලා unordered list එකක් කියමු. මේකේ 1 2 3 4 කියලා numbers වෙන වෙනම නැහැ. එතෙන්ද තියෙන්නේ bullets දාලා තියෙන අපි word වලත් bullets දාන. එතකොට අපිට එක එක විදිහ bullets ගන්න පුළුවන්. default bullet එක විදිහට පාට කරපු රවුමක් එන්නේ. එහෙම නැතුව අපිට වෙනස් bullet එකක් ගන්නව නම් ul type කියලා දීලා circle කියලා දෙන්න පුළුවන්. දැන් මෙතනදී මම දෙවෙනි කොටස තියරන් තියෙන කොටුවක්. එතෙන්දී දීලා තින්නේ ul type equal square එකක් කියලා. ওই විදිහට අපිට කැමති bullet type එකක් දෙන්න පුළුවන්. දීලා අර කලින් එකේ වගේම list item කියන tag එක ඇතුලේ
අපේ items ටික දාන්න පුළුවන්. items 10ක් තියෙනවා. items 10ම මෙතනට add කරන්න පුළුවන්. දාලා ඉවර වෙලා අපි ul එක close කරන්න ඕන. මම මේක ul එක close කරලා නැහැ. මෙතන අන්තිමටම ul එක close කරන්න ඕන. මෙතන අවසානයේදී කරලා තියෙනවා. ඊට පස්සේ ආයි තව වෙනම bullet list එකක් ගන්න ඕන. ආ ul එකක් open කරලා ඒ list එක අරගන්න පුළුවන්. මේකට tag ගාලා ලියා ගන්නකෝ. මාත්‍රකාව පටිපාට ගත්ත නොවන ලයිස්තු හරි අපි මේකේ ප්‍රැක්ටිකල් එක කරලා බලමු දැන් ප්‍රැක්ටිකල් එක මාත් එක්කම කරමු මම උඩ ටෙක්ස්ට් එක හැදුවා විතරයි තාම සේව් කරනවා හරි දැන් ওই විදිහට අපිට output එක හම්බ වෙනවා. දැක්කද coding එක? UL කියලා unordered list එකක් හැදුවා. මෙතෙන්දී හැබැයි පොඩි වෙනසක් තියෙනවා මම කියලා දුන්න එකට වැඩිය. පෙන්නකෝ output එකට වැඩිය හිතන්න පුළුවන් ද ඇයි ඒ කියලා. මම උගන්නපු මම PowerPoint එකේ උගන්නපු එකේ මේ එක කෙලින් alignment වෙලා තිබ්බේ bullets 6ම. මේකෙදි මේ bullet අන්තිම තුන තියෙන්නේ අර ජිට් සෙමිනා කියන එක ඇතුළේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බලන්න. එහෙම වෙන්න හේතුව. ඒක හේතුව මම මෙතන ජිට් සෙමිනා එකෙන් පස්සේ මගේ unordered list එක close කරලා නැහැ. අනෝදර් ලිස්ට් එක ක්ලෝස් කරපු නැති හින්දා ජිට් සෙමින එක ඇතුළේම තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට අපිට හදිසියෙන් දැන් අර ජිට් සෙමින එක යටතේ ලියන්න ඕන නම් අපිට පුළුවන් ඒ විදිහට URL එක ක්ලෝස් නොකර ඒක ඇතුළේම තව එකක් ඕපන් කරගන්න. හරිද? මේක ලියලා ඉවරයි නේද එතකොට? දැන් සේව් කරලා බලමු. හරිද දැන් දැක්කද output එක වෙනස් වුණා ul එක close කරපු ගමන්ම හරි ඊළඟට අපි කතා කරමු image එකක් add කරගන්න හැටි අපේ web page එකට image එකක් add කරනකොට අපි පාවිච්චි කරන tag එක තමයි img කියලා src image source කියන එක තමයි ඕකේ අදහස ඒක නිසා image source එක විදිහට අපි මෙතන දෙද්දී
අපි මේ ෆයිල් HTML ෆයිල් එක හදන ෆෝල්ඩ එකේම අපේ ඉමේජ් එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ අපිට ඉමේජ් එකේ නම විතරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන තැනක තියෙන ඉමේජ් එකක් අපේ HTML page එකට ගන්නවා නම් අපි කරන්නේ මේකේ ඉමේජ් එකේ path එක මේ විදියට දෙන්න ඕන. අපි බලමු චුට්ටක් අපේ මේ page එකටම ඉමේජ් එකක් දාලා මගේ ෆෝල්ඩ එකේ තියෙන ඉමේජ් එකක් ඉමේජ් එකේ නම දානකොට හැමතිස්සෙම බලන්න ඕන ඉමේජ් එක මොන ටයිප් එකද JPG එකක්ද වෙන මොකක් හරි ෆයිල් ටයිප් එකක්ද කියලා බලන්න ඕන මොකද අපි extension එක දෙන්න ඕන ෆයිල් එකේ නමත් එක මේක JPG ෆයිල් එකක් එහෙනම් .jpg කියලා අපිට දුන්නම හරි චුට්ටක් ඉන්න මේ image එකේ නම sjnsp මේ unordered list එකෙන් පස්සේ දාමු img sarsi equal නේ අපි img එකක් දැමම img එක ආයි වෙනවම ටැග් එකකින් ක්ලෝස් කරන්නයි මෙතනම අනිත් පැත්තට ඉරක් දාලා තමයි ඒක ක්ලෝස් කරන්නේ එහෙම දාලා ඉවර වෙලා save දැක්කද ඉමේජ් එක එනවා අපේ HTML page එකේ output එක විදිහට. එතකොට මම මෙතනදී තව කතා කරලා තියෙනවා ඔය දැන් මම නිකම්ම ඉමේජ් එකක් දාන හැටි. අපිට සමහර වෙලාවට ඉමේජ් එක click කරන්න ඕනේ වෙන්නේ නැහැ. මෙතන නිකන් ඉමේජ් එක ළඟට ගියාම mouse එක තිබ්බම මොන හරි වචනයක් පේනවා. දැන් මේක අපේ ස්කෝලේ logo එක නම් අපිට logo එක උඩට mouse එක ගෙනිච්චම click කරන්නේ නැතුව mouse එක ගෙනිච්චම ඉස්කෝලේ නම ඩිස්ප්ලේ කරන්න ඕන. අන්න ඒ වගේ වෙලාවට අපිට කරත හැකි මේ ඕල්ට් කියලා වචනේ ALT කියලා දීලා එතන දෙන්න ඕන මොකක්ද අපි දෙන වචනේ කියලා. මම ඒකත් මෙතනම දාන්නම්කෝ. ක්ලෝස් කරන්න කලින් ALT equal St. John's National School. And then I save කරලා බලමු මොකද වෙන්නේ කියලා save. ඔගොල්ලන්ට HTML අලුතෙන් ඉගෙන ගන්න තව දුරට දැන් syllabus එකේ අපි HTML ඔක්කොම ගන්න නැහැ නේ. වැඩි දුර ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් internet එකේ තියෙනවා W3 schools කියලා එකක්. W3 schools එකට ගිහිල්ලා ඔක්කොම දේවල් ඔය තියෙන එකකින් එකටම පැහැදිලි කරලා මේ ස්ටෙප් බයි ස්ටෙප් තියෙන එකකින් තව වැඩිදුරටත් ඉගෙන ගන්න පුළුවන්. එදා කවුද ඔයගොල්ලෝ ටෙක් ක්ලාස් එකේ තෙවිනු. ඊයා හදපු page එකක් කියලා මට link එක වැඩිවලා ඔයගොල්ලන්ට ලස්සන්ට හදලා තිබ්බා. ඔයගොල්ලන්ට ආසාව තියෙනවා නම් තවදුරටත් වැඩිපුර ඉගෙනගෙන ඒ වගේ page එකක් හදලා කවුද හරි අපිට ස්පෝට් ලස්සන web page එකක් හදන්න පුළුවන්.